ප්‍රසස්තුම ඇත්තටම හොඳ වැඩක් කරලා තින්නේ මොකද නේද පලාප් පාලන ඡන්දේ තියන්න දීත්‍ය තමයි මේක කල්යවලා තින්නේ මේ රජේ මේ පලාප් පාලන ඡන්දේ තිබුණා නම් ඇත්තටම වටිනා ගමක නගරයක වැඩක් කරෙන්නේ කුණුකොඩවල් හැමතැනම නගර අපවිත්‍ර වෙලා තියෙන ලිස්දාර් ගියාම ලේකම්වරු ගියාම පිටර වැඩක් කරගන්න බෑ මහජනතාවට මේ අපේ හිටපු මේ මතර කුමාරතුමා කියන්නේ මේ පලාප් පාලන ඡන්දේ තියන්න මහජනතාවගේ අයිතියින් උරුගා බලන ඡන්දයක් මේක කියලා මේ ගම්වල වැඩ කරගන්න පුළුවන් කියලා අද පැතිපර කුමාරතුමාගේ ඉස්සරහ කුණු කොටක් ඒකවත් අයින් කරන්න තත්ත්වයක් තියෙනවා ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔබතුමාට ස්තුති වේවා ඉහළ තනතුරු දලපුර රාජ්‍ය නිලධාරීන් අපි වෙනුවෙන් පාට වැසීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ප්‍රචාරක පුවරවත් අපි දැක්ක ප්‍රදර්ශනය කරන පළාත් පාලන මැතිවරණයක් ගැන ඇයි ඒකට හේතුව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවලා ඒ මැතිවරණ නීති බලාත්මක කියලා තින්නේ තාමත් මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ ඒක නීති බලාත්මකයි කියලා ඒක නිසා දේශපාලන පක්ෂ අලුතෙන් ලියාපදිංචි කරන්නේ නැහැ ඔක්කොම කරනවා නමුත් මේ ඡන්ද විමසීම තියන්නේ පළාත් පාලන ආයතනේ පාලනය කරන්නේ නිලධාරීන් මේ නිලධාරීන් කවදාවත් ජනතාව ඉදිරියට එන්නේ නැහනේ අවිගොල්ලන්ගේ අනුමැතිය ගන්න ඉන්ක්‍රිමන්ට් එක ගන්න ප්‍රොමෝෂන් එක ගන්න අපි කියෝනා අවුරුදු 4කට පාරක් හරි එනවා තමන්ගේ තනතුරේ රැඳී ඉන්න පුළුවන්ද තවදුරටත් හම්බෙනවද තමන්ට සභිකයට උපසභාපති වෙන්න පුළුවන්ද ඒ වගේ තත්ත්වෙ බලන්න හරි මේ කවුරුත් බලන්නේ නැතුව ඇතරලා තියෙන නිසා තමයි අපි මේක කිව්වේ අනිත් එක SAFR ඉස්පාලේරා 2016 කියන නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තිනවා පළාත් පාලන ආයතනයේ නිලධාරීන්ගේ පාලනය යටතේ තියාගන්න එක අපේක්ෂකයන්ගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩගිරීමක් කියලා ඉතින් ඇත්තටම ලංකාවේ නීතියට පටහැනි මේක මේ විදිහට කල් තියලා තියෙනවා අපි අද ඇත්තටම බැලුවොත් අපේ නගර නම් අපේ ගෙවල් වලම් කුණු අස් කරන නමුත් බොහෝ තැන්වල නගරයේ ප්‍රධාන පාරවල් වල එහෙමත් නැත්නම් විදුලි පිපුලක් ගියොත් එහෙමත් නැත්නම් මාත්‍රු සායනයක් ඒ විදිය වැඩ කෙරෙන්න තියෙන දේවල් අතපසු වෙනවා දැන් හුඟ දෙනෙක් කියන්නේ මේගොල්ල නැතුවට මේක දුවනවා එහෙමනම් ඒ පාර්ලිමේන්තුවත් දුවන්න පුළුවන් නේ മന്ത്രിවරු නැත්නම් මොකද ජනාධිපතිවරේ ජනාධිපති ලේකම්වරයටයි අග්‍රමිච්ච කාර්තුමාටයි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ඒ තුන් දෙනාට එකතු වෙලා පාලනය කරන්න පුළුවන් ඒ වගේ මාත්‍ය මණ්ඩලයේ ලේකම්ලා වාඩි වෙලා ඇමතිවරු ඕනේ නැහැ නේ මහජන නියෝජිතයෝ නැතුව පාලනය කරන එක වැරදි කියලා අපිත් අස්සම් කරපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වෙනවා 21 වෙනි වගන්තියේ කියනවා රටක පාලනය ජනතාවගේ කැමැත්ත මත සිදුවේ යුතුයි ඒ කැමැත්ත නිසි කාලාන්තරයන් පැවැත්වෙන නිදාස සාධාරණ සමාන ඡන්ද විවදීම් වලදී ප්‍රකාශ විය යුතුයි කියලා ඉතින් ඒ වගේ තමයි ලෝකල් ගවර්න්මන්ට් එක ලෝකල් ගවර්න්මන්ට් පාලනය වෙන්න ඕනේ අපේ ඡන්දෙන් එන මාජන නියෝජිතයෝ මිස ආණ්ඩුවෙන් පත් කරන නිලධාරීන් නෙවෙයි ආණ්ඩුකාරවරු නම දෙනේ මුළු රටේම බලය බෙදීම යටතේ තිබිච්ච මුදලු ඒවත් පරිහරණය කර නිලධාරීන් එක්ක එකතු වෙලා ඒක සම්පූර්ණ වැරදි එකකට මහජන නියෝජිතව අවශ්‍ය නැත්නම් එකකටවත් ඕනේ නැහැ කියලා ඒකාධිපති ක්‍රමයකට රාජකීයනියුගේ අමුදා පාලනයකට යෑමේ පියවරක් තමයි ඒක තමයි මම මේක බැනර් එක දාලා තියෙන්නේ මේ ඡන්ද විසින් තවදුරටත් ප්‍රකාශ කිරීම ඒකාධිපති ක්‍රමයකට අත් වෙනීම කියලා ඔබතුමා මේ පළාත් පාලන ඡන්දය ගැන හඳලා කරනවා ඇයි මේ දේශපාලනඥයන්ට මේක අමතකයි උගදෙනෙක් ඉන්නේ ගිනි කන වැටිලානේ ජනාධිපති වරණිනුයි පාර්ලිමේන්තු මැතිවරණිනු අපි අවකලනයයි අනුකලනයයි එහෙම නැත්නම් ලඝු ගණකයි වගේ දේවල් කරන්න යන්නේ නැහැ දෙකයි තුනයි එකතු කරාම තියෙන මූලික කරුණු කියන්නේ මේක එක්තරම් විශ්වවිද්‍යාලේ වැඩේ කරන්න හදන්නේ ප්‍රාථමික අංශේ නැතුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉඳිද්දි ඊට කලින් ගුරු වෘතියේ ඉඳිද්දි අපි අයුක්ති සහගත ඡන්ද විමසීම් වලට වැරදි යලා 1900 81 සුරු පළාතේ පළාත් සභා ඡන්ද විමසීම යාපන දිස්ත්‍රික්කයේ තිබුණාට වැරදි කියන එකට මම ගුරුවරයෙක් හැටියට ලංකා ගුරු සංගමයේ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඒ වගේම දිගින් දිගට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉඳිද්දි කොමිෂන් සභාවේ ඉඳිද්දි හැමදේම පෙනීලා තියෙනවා. මේක ඇත්තටම අපේ රටේ තියෙන මේ ඡන්ද විමසීම් වල ජනතාව දකින එකක් තමයි මේ නියෝජිත වැඩක් නැත්තම් මොකද්ද කරන්නේ? ඒකට අවශ්‍ය එක ආපසු කැඳවීමේ බලය කියන එක. දුෂ්ට නිලධාරීන් දුෂ්ට දේශපාලකයන් ආපසු කැඳවන්න ඔවුන් පළවාරීමේ බලය. ගෝල් පෙස් එකට ගිහිල්ලා අරගල කරලා නෙවෙයි. ව්‍යවස්ථාපිතවම නීතියේ යටියම තියෙන්නට ඕනේ ඔවුන් ඉවත් කිරීමේ බලය. ඒ බලය තමයි අපි ඊගාවට ඉල්ලන්නේ. ඡන්ද තියන්න ඊළඟට ආපසු කැඳවීමේ බලය දෙන්න. අපි දැක්ක ඔබතුමා අපකාශයක් කළා තියෙනවා මැතිවරණ වෙනුවෙන් ජනතාවස්සමක පාට පහින් වුණා සූදානම් කියලා. ඔයිද තවත් මැතිවරණ ආයිකල් දැම්මොත් මං හිතන්නේ කවුරු ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයක් කරද්දාවි කියලා. මොකද ඒකට ජනමත විචාරණයක් තියන්න ඕනේ. කොහොමද ජනමත විචාරණේ
ආවොත් පරාද කරනවා වෙන කොහේ නැතත් දකුණු පළාතේයි උතුරු පළාතේයි බස්නාහිර පළාතේයි ඔය තැන්වල ගිය පාරත් පරාද වුණා 82 ඔය තැන් කීපයක පරාද වුණා අනිත් තැන්වලත් මේ වතාවේ මුළු ලංකාවේම ජනප්‍රතිචාරණ තිබ්බොත් නිල කාලයේ දීර්ඝ කරගන්න ඒක පරාද වෙනවා ඒකින්ද කවදාවත් කවුරුවත් මේ ඡන්ද විසින් කල් දාන්න යන්නේ නැහැ අපිට තියෙන්නේ මේ ඡන්ද විසින් ලෝකල් ගවර්න්මන්ට් එකේ තරම් කරපු අපේක්ෂකයව ඒවට නාම යෝජනා දී පක්ෂ නායකයවත් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නැති එහෙම කියන්න බෑ මට වඩා උනන්දු වෙන අය ඇති මමත් තුළු වශයෙන් තමාරලාට මගේ මේ වැඩේ වෙරළේ තියෙන වැලි ගැටයක් වගේ වෙන්න පුළුවනි ජල බිඳු බිඳු එකතු වෙලානේ මහා සාගරය හැදෙන්නේ අපි බලමු මොකද කියලා ඔබතුමා මනතාවටත් ඒ නාම යෝජනාදී අපේක්ෂකවන්ටත් කියන්නේ මේ වෙනුවෙන් පිළිින්න එකතු වෙන්නේ කියලා හැමෝටම කියන්නේ මේ කල් දාපු ඡන්ද විමසීම කල් දාපේක වැරදි කියලා අඩුම ගානේ තමම් නියඬව gedara dennimak hari alawanna 80000 කට වැඩි ඉන්නවා කැන්ඩිඩේට් ලා ඒකෙන් විපක්ෂේ ඉන්නවනේ 40000 gedara ඒ 40000 හරි අල්ලන්න එපේ ඒක එකතු වුණොත් මේ වෙනුවෙන් පෙනී ඉන්න ඔබතුමා තේරුවෙන් මම පක්ෂ දේශපාලනයට යන්නේ නැහැ පොදු මහ ජනතාවගේ වැඩක් තිබුණොත් යනවා ගෝල් බේස් ගියා වගේ ඔබතුමා කලාස්ථාන ගතවන්නේක ආවස්සේ කලාස්ථානේ කියන්නේ ඔබතුමා नाम योजना दी लगने मन देशपालन क्रियाकारी देशपालन नियोजित क्वेश्चन तेरी पत्नी तरंकरण ने दास अभी खाल युवर इन तिबुना मेतरदे पार बिंदु अन्न गुरूर्ति ना जनता कल कुत्ता तेरम लबन जूनियर हेट नामे इवर वेणु